අයිබුවන් සුබ උදෑසනක් හැම දිනාටම අපි බොහොම ආදරෙන් ලෙන්කතු කමින් මේ විදිහට අදත් ඔබත් සමග සම්බන්ධ වෙනවා මේ මැදිරිය ඔබට විශේෂ වෙන්නේ අද දවසේ ඔබේ ජීවිතය පිළිබඳව කතා කරන නිසා ඔබ බොහොම දුකින් වේදනාවබරිතව ඉන්නවා නම් ඒ සියලු ප්‍රශ්නවලට අප පිළිතුරු ගෙනෙන්නට සූදානම් අදත් ඒ සඳහා අපේ මැදිරියට අපි කැඳවාගෙන තිබෙනවා ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක මනෝවෛද්‍ය කමල් එස් ජයසේකර වෛද්‍යතුමන් අය බාන ඔබට අය බාන කොහොමද හොඳයි මම බොහොම හොඳින් යනවා කාලය හරි මේ අපි සාමාන්‍යයෙන් අපේ වැඩසටහන තුල තුරුණු සිතර වැඩසටහන තුල කතා කරනවා අපේ ජීවිතය ගැන අපි නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව අපි කතා කරනවා අපි මීට පෙර කතා කරා ආදරය ඒ වගේම බැඳීම් සමාජ සම්බන්ධතා මේ සියලු දේ ගැන කතා කරා මේ ඔක්කොම පෙළ ගැස්මත් එක්ක අපි නවතිනවා විවාහය කියන මාතෘකාව තුල ඒ නිසා අපි අද විවාහය කියන මාතෘකාව තෝරා ගන්නවා කතා කරන්නට මේ වෙලාවේ අපිම නරඹන ඔබ විවාහ වෙලා නම් එහෙමත් නැත්නම් විවාහ වන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි කොහොමද මේ ජීවිතයට හැඩ ගැහෙන්නේ මේ ජීවිතයට මූණ දෙන්නේ කොහොමද කියලා අපි ඔබට කියන්න සූදානම් වෛද්‍යතුමනි මුලින්ම පූර්ව විවාහ අවධිය කියලා අපි හඳුනා ගන්නවා ඒ කියන්නේ විවාහයට පෙර අවධියක් තුල මේ අවධිය තුල විවිධ අය විවිධ මට්ටමින් විවිධ සමාජ සම්බන්ධතා විවිධාකාරයෙන් පවත්වාගෙන යනවා ඒ නිසා ඒව සමහර වෙලාවට හරියනවා වැරදිනවා මේ සියලු දේ නිසා අපි හඳුනාගමු විවාහය කියන්නේ මොකක්ද ඔව් හොඳ ප්‍රශ්නයක් මම දැන් මේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් ඉන්න සහ නේද ගියාට පස්සෙත් ඒකේ ගත කිරීමට විශේෂයෙන් සකස් විය යුතු අවස්ථාවක් මොකද මම එක තැනකින් කියන්නම් මේ ෂේක්ස්පියර්ගේ පොතක තියෙනවා මෙන්න මෙහෙම කතාවක් කියලා විවාහය හරියට කූඩුවක් වගේයි එළියේ ඉන්න අය බලන් ඉන්නවලු කවද්ද මම මේ කූඩුව ඇතුළට රින් ගන්න කියලා. එයා කියනවා ඇතුළේ ඉන්න අය බලන් ඉන්නවලු කවද්ද මේකෙන් එළියට දුවලා යන්නේ කියන එක. ඒ නිසා දැන් පේනවා මේ සාහිත්‍යයට පවා විවාහය පිළිබඳව අමුතු අත්දැකීම් ගිහින් බොහෝ දේවල් ලියවිලා තියෙනවා. මේ විවාහය කියලා කියන්නේ සමාජ විද්‍යාත්මකව සහ මනෝවිද්‍යාත්මකව සලකනකොට සමාජය ගොඩනැගෙන කුඩාම ඒකකය. හරියට අපේ මේ ශරීරය වෛද්‍ය විද්‍යාත්මකව කියනවා නම් ශරීරයේ ගොඩනැගිලා තියෙන විශාල පද්ධති සමූහයක් තියෙනවා. මේ ඔක්කොම ගොඩනැගෙන කුඩාම ජීවී ඒකකයක මැද්ද කියලා කිව්වොත් සෛලය කියලා කියනවා. මෙන්න මේ විදිහට සමස්ත සමාජයක් ගොඩනැගෙන පුංචිම සෛලයට අපි කියනවා මේ පවුලක් විවාහයක් කියලා. මේ සෛලයේ හැදෙන තැන තමයි මේ තියෙන විවාහය. එතකොට මේ විවාහයකින් අපි මේ හදන සෛලය තමයි සමස්ත සමාජයක ජීවියා නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒක ඉතා වැදගත් කාරණාවක්. හැබැයි මේ අපේ සාමාන්‍ය විවාහාරික භාෂාවට එනකොට විවාහයට අපි වචන කීපයක් පාවිච්චි කරනවා හිරයක් ගන්නවා කියලා කියනවා නේද එහෙනම් ගන්නවා කියන්නේ අනිත් එක නා හිරේ යනවා කියන එකට ඊළඟට පෙළවහක් කර ගන්නවා වගේ වචන. එතකොට මේ සිංහල භාෂාව සහ භාෂාව පිළිබඳ අයගෙන් සමහරවිට අහලා බැලුවාම ඒ අය කියනවා මේ යම් යම් අත්දැකීම් සහ විටින් විට ආපු වචන. නමුත් මේ හිරයක් හෝ මේ හිරේ යනවා වගේ එකක් නෙමෙයි විවාහය කියලා කියන්නේ. මනෝවිද්‍යාත්මක වශයෙන් කියනවා දෙදෙනෙකුගේ ස්ත්‍රීකගේ සහ පුරුෂයෙකුගේ කායික මානසික සහ සමාජීය අවශ්‍යතා කියන සෞඛ්‍යමය අවශ්‍යතාවන් පරිපූර්ණ කර ගැනීම සඳහා අතිශයින් පෞද්ගලික වූ වපසරියක තමන්ගේ සිතඟියාවන් බෙදා හදා ගනිමින් කායික මානසික තෘප්තියක් ඇති කරමින් සමාජයේ ඉදිරියට ගෙන යාම සඳහා ඊළඟ සාධක බිහි කරනු ලබන බොහෝම වැදගත් ඒකකය තමයි මේ පවුලක් ආරම්භ කරන විවාහය කියලා කියන්නේ. හරි. දැන් කොහොමද මේකට සූදානම් වෙන්නේ? දැන් මම පෞද්ගලිකවත් දැකලා තියෙන කරුණු කාරණා ටිකක් තියෙනවා මේ ආදරය කරන දෙන්නෙක් ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන දෙන්නෙක් හරිම සුන්දර විදිහට දෙන්නාට දෙන්න වඳුන්වනවා ලස්සනට හිනා වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන් හරි සෞම්‍ය වචන තියෙනවා මුල් කාලේ විවාහයෙන් පස්සේ ඔක ටිකක් වෙනස් වෙනවා ඇයි Tamange සැබෑ ස්වරූපයන් එකිනෙකාට බෙදාගන්නේ නැත්තේ සහ ඒ බෙදා නොගැනීම තුළ විවාහයෙන් පස්සේ ඇතිවන සංකූලතා ඉතාම හොඳ ප්‍රශ්නයක්. අමා දැන් මේ පූර්ව විවාහ කියන වචනේත් එක්ක මගේ විෂයට අදාළව කොටසක් කියන්නට ඕනේ. අපි යෝජනා කරනවා
පූර්ව විවාහ උපදේශණයකට සහභාගී වෙන්න කියලා මේ හැම දිනෙකටම මක් නිසාද කියලා කියනවා නම් මේක මේ අලුත් නෑ දැන් මේවා කිව්ව ගමන් මිනිස්සු හිතන ඔන්න අලුත් දේවල් ඇවිල්ලා මේ මොකටද අපි කවුන්සලින් ගන්න යන්නේ මේ බොහෝ දෙනා හිතන් ඉන්නේ මේ එනම් විවාහයට ඉස්සෙල්ලත් මානසික වෛද්‍යවරු හම්බෙන්න ඕනේද එතකොට මේ මානසික අසනීපයක්ද නෑ උපදේශන සේවා කියන්නේ එහෙම එකක් නෙමෙයි මොකද මේවා මේ අපේ රටේ තිබුණා අතීතයේදී මේ වැඩේ කරපු කණ්ඩායමක් හිටියා මම එතනින් පටන් ගන්න කැමතියි ඔබේ ප්‍රශ්නට උත්තරයක් ඉදිරියට මක් නිසාද මේ ඕනම වෙලාවකදී ජීවිතේට අපිට ඉස්සරහට යන්න ගුරුහරුකම් ඕනේ ආප්තෝපදේශ ඕනනේ එතකොට මේවත් එක්කන පියන්න අපි පොතක් බලලත් කරන්නේ මොන හරි තොරතුරු ටිකක් ලබා ගන්නවා ඉගෙන ගන්නවා එතකොට අතීතයේදී මේක කරා ගමේ හිටපු වෙද මහත්තුරු එතකොට ලොකු ඉස්කෝලේ මහත්තුරු එතකොට ඉස්කෝලේ මේ උගන්වන ගුරුවරුන් සහ මේ පන්සලේ පල්ලි හිටපු පූජකවරු ටික මේක කරා ඊළඟට මේ රෙදි නැන්ද කියලා එක්කෙනෙක් ඉඳලා තියෙන එයා ලොකු එකක් කරන එයා හිටපු වෛද්‍ය පරීක්ෂණක් පවත්ලා තියෙන අර පිරිසිදුකම් ආදී දේවල් හෙට උදේ පාන්දර කඩාගෙන පැනලා එයාත් ඒ සමහරලාට විවාහය සම්බන්ධ යම් යම් කාරණා කරලා තියෙනවා. එතකොට ඊට පස්සේ මේ තම පවුලේ හිටපු වැඩිහිටි ඥාති නාච්චිලා ආදී අය මේ විවාහයට යන අයට යම් කරුණු කාරණා ටිකක් කියලා දුන්නා. දෙන්න හඳුනගන්න හැටි කියලා දුන්නා. හැබැයි අද වෙනකොට අපි මේ විස්තෘත වෙලා ගිහින් මේ සමාජයේ බොහොම කැඩලා ගිහින් තිබිච්ච එක මේ දැන් අපි ටික 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 නියස්තික වෙලානේ. එතකොට දැන් වෙලා තියෙන්නේ දැන් නියස්තියක් නැහැ වගේ. දැන් ඒකවත් ඉතුරු වෙලා නැහැ. අපි හොඳටම වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට අර අපි පෙර කතා කරා වගේ සම්බදතාවල බිඳීම් නිසා අපිට එන්න ඕනේ තොරතුරු එන තැන් ටික ඇහිරිලා තියෙනවා. ඒ හින්දා අද වෙනකොට අපිට සිද්ධ වෙලා තියෙනවා මේව වෘත්තීය මට්ටමේ ලබා ගන්න. දැන් එතකොට මොකද වෙන්නේ? පූර්ව විවාහයකදී අපි අඳුරගන්නේ නැතිකම තමයි විවාහයේදී ගැටලු ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. අර ඔබ කීවා වගේ දැන් අපේ විවාහයට පෙර ආතුව හම්බ වෙන ටික හොරෙන් වගේ. එතකොට ආලය අඩුයි. ධනයත් අඩුයි. බොහොම අසීරුවෙන් එන්නේ. පොඩි වෙලාවයි හම්බ වෙන්නේ. ඔන්න ඔතෙන්ට එනකොට අපි බොහෝ දේවල් පැත්තක තියලා යම් සුන්දරත්වයක් විඳින්න එනවා. ඔය වෙලාවට නම් ඉතින් රන් රෙදි මුතුමෙනි කොක්කෝම ටික කියාගෙන එනවා. හැබැයි වෙන්නේ අමා පැහැදිලිවම කතන්දරේ තමයි තාම මට හිමි වෙලා නැහනේ. ඒ නිසා මේ අවබෝධ කරගන්න විශේෂයෙන් දැන් පිරිමි අයගේ ස්වභාවයක් තියෙනවා හිමි කරගන්න තුරු ඒ අයට පුළුවන් ගොඩක් වෙලාවට බොහෝ දේ අමතක කරලා දාලා ඒ වෙනුවෙන් ඉලක්කගත වෙලා ඉන්න. හිමි වුණාට පස්සේ ටිකක් ගැටරුවක් එනවා දැන් මගේනේ කියලා එකක් එනවා. ඕක හදාගන්න ඕනේ පූර්ව විවාහයේදී. ඊළඟ කාරණය තමයි කාන්තාවෝ තමා කාට හෝ හිමි වන තුරු බලන් ඉන්නවා අඩියක් පස්සෙන් තියාගෙන. තාම වන් හිමි නෑ කියලා. හිමි වුණාට පස්සේ තමයි එයා ගොඩක් ඒවා ඉල්ලන්න පටන් ගන්නෙ. එතකොට මේක ගැටුමක් වෙනවා පස්සේ කාලෙකදී. ඒ නිසා පූර්ව විවාහ අවධියේදී අපි මේ දෙක හරියට ඉගෙන ගන්න ඕනේ. අපි කරන එක කාරණාවක් තමයි විවාහය ගැන ආදරය ගැන අපි දෙන්න ගැන ඇරෙන්න ඉතුරු ලෝකේ ඔක්කොම දේවල් කතා කරන මේ කාලෙදී. ඒ නිසා වහාම දැන් අපේ ගැන කතා කරන වෙලාවක් හදා ගන්න ඕනේ. ඔබ කියවහම මේ මට හොඳ කතාවක් මතුණා. අර ලුණුයි බතුයි කාගෙන ඉමුයි කියන සංකල්පය ටිකක් වෙනස් වෙනවා කාන්තාවට විවාහයෙන් පස්සේ. අපි මේ පිළිබඳව කතා කරමු කෙටි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. විරාමෙන් අනතුරු නැවත සම්බන්ධ වෙමු. ජීවිතේ අද අපි කතා කරමින් ඉන්නේ පූර්ව විවාහ අවධිය පිළිබඳව. මේ පිළිබඳව ඔබට ප්‍රශ්න ඇති ඔබ විවාහ වෙන්නට බලාපොරොත්තු වෙන ඉන්නවා නම් ඉතින් මේ අපි කතා කරමින් හිටියේ මේ තමන්ගේ සැබෑ ස්වරූපයන් ඇයි කෙනෙක් එළියට දාන්නේ නැත්තේ සහ ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියන එක. මෙතනදී මට අහන්න හිතුණා මේ දැන් ඔබගේ වචනවල සඳහන් වන උපදේශණය සම්බන්ධව ඔබ ඒ සඳහා විශේෂඥයෙක් උපදේශණය ක්‍රියාවලියට විධිමත් වූ හරියට පුහුණු වෙලත් උපදේශනයක් ඇයි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ පූර්ව විවාහ අවධිය තුල එසේ ගන්නට එක එක පුද්ගලයන් මේ අවස්ථාවන් වල උපදේශනයක් ගත යුතුයි කියලා නියමයක් තිබෙනවද එහෙම නැත්නම් සමස්තයක් විදිහට මේ උපදේශනය සියලු දෙනාට අවශ්‍යයිද හොඳ ප්‍රශ්නයක් අමා දැන් උපදේශනය කියන එක ගත්තාම බොහෝ දෙනෙක් අර මා පෙරකුවා වගේ හිතන්ගෙන මේ මානසික ලෙඩුන්ට රෝගීන්ට මේ පිස්සු හැදුනාට තියෙන එකක් කියලානේ හොඳට මතක තියාගන්න මේ පිස්සුම හැදිච්ච අයට උපදේශනය කරන්න බෑ එමිසුන් පිස්සුනේ දැන් බෙහෙත් දෙන්න ඕනේ මොකද පිස්සු කියලා වචනේ අපි දැන් අයින් කරලා තියෙනවා මේක මේ සයිකොටික් කියන තත්ත්වයක් ඒක උග්‍ර මානසික රෝගී අවස්ථාවක් එතකොට සාමාන්‍යයෙන් උපදේශනය ඕන කරනවා අනිත් අයට සාමාන්‍යයෙන් උපදේශනය කියන මාතෘකාවේ මොටෝ එක එහෙම නැත්නම් ආදර්ශ පාඩය තමයි සැමට උපදේශනය කියන එක. එතකොට මේ අපි හැමෝටම උපදේශන අවශ්‍ය බවයි ලෝකේ පිළිගැනීම තියෙන්නේ. එතකොට අපි අලුත් දෙයක් කරන්න යනකොට හැමතිස්සම ගන්න කන්සල්ටේෂන් එකක් මේ.
මේක විශේෂ දැක්මකින් කරන එකක්. දැන් අපි එක එක්කෙනාගෙන් උපදෙස් ගන්නනේ. දැන් ওই විවාහ වෙන්න හදන අය කොච්චර උපදෙස් ගන්නවද? කී දෙනෙක්ගේ උපදෙස් ගන්න අල්ලපගෙන රක්කගෙන් පටන් ගත්තාම කඩේ මුදලාලි දක්වා ඔක්කොම උපදෙස් දෙන්න පටන් ගන්නවානේ. දැන් මේවා වල තියෙන සැබෑ වූ විධිමත් ක්‍රමවේද නෙමෙයි. ඒ නිසා ප්‍රශ්න ඇති වෙනවා. සමහරු කියනවා අම්මෝ නංගියේ බලාගෙන වැන්දා වගේ නෙමෙයි ඉන්න හැටි. ඔය ටික ඇතිනේ පස්සේදී ගැටලුවක් ඇති කරගන්න. එක්කෝ කියනවා මේ සමහර අවස්ථාවල් වලදී ආට බලාගෙන මේ මෙහෙමයි මේවා ලේසි නෑ. තව ටිකක් හොයලා බලන්න. ඔය ඔහොම පොඩි බීජ දාපුවාම ඔය පැලවෙන්න පටන් ගන්නවා. නමුත් උපදේශනය කියන එක ඇතුළේදී පුහුණුවලත් විද්වත් උපදේශකවරයා එහෙම අර මේ ගමේ කෝපි කඩේ තේ බිබී දාන් ඇද කරන කතාවක් නෙමෙයි මේක. එතෙන්දි වෙන්නේ පිළිගත් විද්‍යාත්මක න්‍යායකට අනුකූලව ඔබ දෙදෙනා සමග කතා බහ කරනවා. ඊළඟට ඔබ සමගත් ඔහු සමගත් වෙන්වෙන් වශයෙන් කතා කරනවා. මේක මේ උපදේශනයේ තියෙන කාර්යයක්. ඒතර ප්‍රධාන කාර්ය හතරක් කරනවා. එකක් තමයි ඔබව ඊට පස්සේ ඔබ දෙදෙනාට එක්ව වසන්නට තියෙන ගැටලු සහ සුදුසු දේවල් ටික තෝරා බේරා ගන්නවා. අපි හැමෝම මතක තියෙනවා අපි දැන් විවාහයකට එන්න පෙර ආතුව තනියෙන් ජීවත් වෙන්න අම්මලා තාත්තලා එක්ක අපි ජීවත් වෙනවා. එතකොට විවාහයකට ආවට පස්සේ එහෙම බෑ. ඇවිල්ලා කියන්න බෑ මේ මම ඉස්සරත් මෙහෙමයි මට ඕන විදියට හිටියා කියන්න බෑ. මොකද ඔබ දැන් අලුත් කොටසක්. එහෙනම් මේ වෙනස්කම කොච්චර කරගන්න පුළුවන්ද? ඔබයි ගැළපීම් තියනවා. දැන් සමහර අවස්ථාවකදී අපි උපදේශන සේවයේදී හොඳට හොයලා බැලුවාම පේනවා මේ දෙදෙනාගේ විවාහය තව කල් දාලා සූදානම් කරන්න වෙන බව. එහෙම තියෙනවා. දැන් මොකද හේතුව? දැන් සමහරු හදිස්සි විවාහ වෙන්නත් වෙනවා නේ විවාහ වෙලා රට යන. නමුත් අපිට පේනවා විවාහ වෙලා ඉන්න බෑ. මොකද මේ දෙන්නා තාම අඳුරගෙන නැහැ. කොටින්ම කියනවා නම් දැන් සමහර අවස්ථාවලදී පුද්ගලයෝ පැමිණලා අපේ ගාව වාඩි වුණාම බලනකොට මේ අයට ලිංගික ජීවිතය පිළිබඳව කිසිදු දැනුමක් නැහැ. ඊළඟට විවාහයක් කියන්නේ මොකද්ද කියන එක ඔවුන් දන්නේ නැහැ. පදිංචියට යන්නේ කොහෙද කියන දරුවෙක් හදන ක්‍රමවේදය ගැන අවබෝධය තොරයි. එතකොට නෝනත් එක කතා කරනකොට, ඒ කියන්නේ ගැහන් ළමයත් එක්ක කතා කරනකොට බොහෝම බයෙන් ඇඹරිලා ඇඹරිලා අහනවා මේ පළවෙනි දවසේ රිදෙනවද කියලා. දැන් බලන්න ඒ පිළිබඳ ලොකු ප්‍රශ්න තියෙනවා. සමහර අය අහනවා මේ එතකොට මට බබෙක් ලැබෙයි නේද, මං කොහොමද මූණ දෙන්නේ සමහර කරලා. මේ ලොකු ප්‍රශ්න තියාගෙන යන්නේ. දැන් මේවා විවාහය අසාර්ථක වෙන බලපාන ප්‍රශ්න. සමහරලාට ඔබ විශ්වාස කරන්න අමා සමහර මේ පිරිමි ළමයි පවා ගැහැණු ළමයි පවා මේ දෙගොල්ලොම අපෙන් අහලා තියෙනවා මේ මෙයාට ඉස්සර යාළු වෙලා හිටිය එකක් පස්සේ ආපහු එයා ඒක දන්නේ නැහැ නේද? දැන් බලන්න මෙහෙ මේවා හිතේ විවාහයකට යන මෙන්න මේ සියලු කරුණු කාරණා විවාහයට පෙර ආතුව අපි සුද්ධ කරගන්න ඕනේ. එතකොට මේ ටික ඔක්කොම කරනවා විද්වත් වගකිව යුතු පුද්ගලෙක් ඉදිරියේ කතා බහ කරලා තමන්ට ඍජු ලෙසම තමන්ගේ බිරිඳ වෙන්න ඉන්න කෙනාට හෝ සැමියා වෙන්න ඉන්න කෙනාට කියාගන්න බැරි දේවල් කිව්වොත් මොනවා වෙයිද? පිළිගත් පුද්ගලයෙක් ඉදිරියේ කතා බහ කරලා ඔහු ඉදිරියේ මේ සියල්ල එළියට දාලා සුදුසු ක්‍රමවේද හදන්න පුළුවන්. දැන් සමහර දේවල් තියෙනවා රෝග තත්ත්ව අපි අඳුර ගන්නවා. මේ රෝග තත්ත්ව අඳුනගත්තාම විවාහයට කලින් බෙහෙත් දීලා සුව කළා තමයි මේ පාර විවාහයට යවන්න වෙන්නේ. දැන් උදාහරණයක් ඔතෙලෝ සින්ඩ්‍රෝම් වගේ නැත්නම් මෝබිබ් ජෙලසි පැරනොයිඩ් පර්සනාලිටිස් මේවා හරි භයානක තත්ත්ව. භාග වෙලාවට අපි කියමු ඩිප්‍රෙෂන් වගේ රෝග තත්ත්ව විෂාදීය තත්ත්වලින් හිටියොත් විවාහයට බාධාවක් නැහැ. නමුත් යම් විෂාදීය තත්ත්වයක හිටියොත් ගැහණු දරුවා එයාට දරු ප්‍රසූතියකදී මීට වඩා වෛද්‍යමය උපදෙස් සහ නිරීක්ෂණයක් යටතේ යන්න ඕනේ. මොකද ඊට පස්සේ පාටම් කියලා එන ඩ්‍රොම්ස් මොනහරි ආවොත් එහෙම වෙනත් ගැටලු වෙන්න පුළුවන්. එතකොට දැන් සැමියෙක් සහ බිරිඳක් විදිහට තම වගකීම් රාජකාරියට කරගන්නේ කොහොමද? මේ ගොඩාක් දේවල් තියෙන උපදේශනදී කතා කරන මේක මේ මානසික ප්‍රතිකාර ක්‍රමවේදයක් නෙමෙයි. ජීවිතය සැලසුම් කරන අපිට ඉගෙන ගන්න තියෙන ක්‍රමවේදයක්. ඒ නිසා උත්තරය තමයි උපදේශනය පෙර ඔබ උපදේශන සැසි කීපයකට සහභාගී වීම ඉතාම අත්‍යවශ්‍යයි. කියන්න ඕන කාරණයක් බොහොම අඩුවෙන් නමුත් සමහර ආගමික ක්‍රමවලින් ටිකක් කරන අවස්ථා තියෙනවා. නමුත් ඒකත් අපිට පේනවා දැන් එන්න අඩුවක් තියෙන එක හොඳින් කරන්නේ නැහැ. ඒ නිසා මේ වෙනකොට විද්‍යාත්මකව මේ දියුණු වෙලා තියෙනවා. ඔව්. දැන් ඔබ කියනවා සැලසුම් කරන සමහර දැන් ජීවිතේ සැලසුම් කරගෙන විවාහයකට ඇතුළු වෙන්න ඕනේ කියන එක. සමහර අය ඉන්නවා මේ ඕනවට වඩා සැලසුම් කරන්න උත්සාහ ගන්නවා. මම ගෙයක් හදාගෙන තමයි විවාහ වෙන්නේ. මම කාර් එකක් අරගෙන තමයි විවාහ වෙන්නේ. මේ මේ ඔබ ඔය කියන්නාසේ එහෙම නැත්තම් මේ පෙළගැස්ම නැතුව ඔහේ විවාහයකට ඇතුළු වන්නට පුළුවන්ද? ඇයි අපි සැලසුම් කරන්න අවශ්‍ය? ඔව් හොඳ ප්‍රශ්නයක්. දැන් මේ විවාහයක් සැලසුම් කිරීම කියන්නේ අර ෆන්ක්ෂන් එකම නෙමෙයි. විවාහ උත්සවේ නෙමෙයි. මොකද සමහර අය වැරදියට මේක සැලසුම් කරගන්නවා. ඔව් කන් සැලසුම් අය වෙල
වෙලා තියෙනවා මිකුණගේ ඔක්කොම. අන්තිමේ විවාහ වුණ වෙලේ ඉඳලා ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. පාර්ට් ටයිම් රස්සා කරන්නේ. ඇයි අර ගත්ත ණයට මේ දැන් ලෝන් දාලා. දැන් සමහර අයගේ දැන් ඔය මේ පින්තූරු ගන්න සමහර මිත්‍රයෝ කියලා තියෙනවා. දැන් ඔබ විශ්වාස කරනවා මේ ස්ටුඩියෝස් වල ගහලා තියෙනවා මේ මං මුළු මුදල ගෙවිය යුතුයි කියලා. එතකොට මම ඒ පුද්ගලෙන් අහුවේ ඇයි කියලා. යා කියන මහත්තයා මේ මොකද වෙඩින් එක ඔක්කොම වෙලා අපි ඇල්බම් එක හදලා සති දෙකක් තුනක් වෙලා ගිහිල්ලා ගෙදරට ගියාම ඒගොල්ලෝ දික්කසාද නඩු දාගෙන. එතකොට මේක ගන්න විදිහක් නැහැ. පර නෝන ගියාන මහත්තයන් ඉල්ල ගන්න මහත්තයෙක් ගෙන නෝනන් ඉල්ල ගන්න. දැන් කාගේවත් මංගල ඡායාරූප ටිකක් ගෙදර දේව විකුණ ගන්නත් බෑනේ. එතකොට ඒ නිසා දැන් ඒ තත්ත්වෙට යන්නේ ඇයි? හොයලා බැලුවාම පේනවා දඩි බිඩියේ විවාහයක් සැලසුම් කරගෙන ගිහිල්ලා හැබැයි විවාහ ජීවිතයේ සැලසුම් කළා නැහැ. විවාහය සැලසුම් කළා. එක්ක අසාමාන්‍ය දේවල් අපි මුලින් හදාගෙන. දැන් ඔබ කීවා වගේ අමා දැන් අපිට තියෙන දැන් අපි කියමු වාහනයක් තියෙනවා හොඳයි. එතකොට වාහන වර්ග ගොඩක් තියෙනවානේ. අහවල් ජාතියේ වාහනයක් අරන් අහවල් පැත්තෙන් ඉදමක් කරන් අහවල් ප්‍රමාණයේ තට්ටු ගානක ගයක් අදන් විවාහ වෙනකොත් බොහෝ විට මේ භවයේ විවාහ වෙන්න හම්බ වෙන එකක් නැහැ. එතකොට හැබැයි ගෙයක් දොරක් නැතුව විවාහ වෙලා අපි කොහේ හරි ජීවත් වෙමු කියලාත් බැහැ තියෙන tone. එතකොට ඔය ටික තමයි අපි විවාහයට පෙර ආතුව කතා කරන්නේ. එතකොට දැන් සමහර අය එනවා අපේ ගාවට විවාහ වෙලා වතුර බිල ගෙව්වේ නැහැ. ලයිට් බිල ගෙවන්න සල්ලි දුන්නේ නැහැ කියලා රෙදි කොට්ට ටිකක් ලං ගෙදර ගිහින්. මොකද බලනකොට මේකත් කතා කරන්නේ. එයාත් රස්සාවක් කරනවා මමත් කරනවා. කවුද ගෙවන්නේ වතුර බිල? දැන් මේ මෙහෙම පරිපාලන ව්‍යුහයක් තියෙනවා. ඒක කතා බහ කරගන්නට ඕනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සියල්ල පූර්ණ කරන විවාහයක් අවශ්‍ය නැහැ. හැබැයි විවාහ ජීවිතය තුළ ජීවත් වීමට අවශ්‍ය කරන මූලික කරුණු ටික ඔබ පූර්ව විවාහ සැසි වලින් සම්පූර්ණ කරගෙන යන්න. එයයි අවශ්‍ය. උපදෙස් මාලාවක් තියෙනවා අපිට ලබා ගන්නට. අපි මේ විවාහ වෙලා හෝ විවාහ වෙන්න කලින් මේ ගෙවන ටික හරියද මේ කරන ටික හරියද කියලා පොඩි සැකයක් තියෙනවා. අපි ඒ පිළිබඳව තවත් කතා කරනවා. පුංචි විරාමයක් ගන්නටයි සූදානම් වෙන්නේ. ඉක්මනින් සම්බන්ධ වෙමු. තුරුණු සිතට විශේෂාංගය හරහා අපි කතා කරමින් ඉන්නේ විවාහය පිළිබඳව. එහිත් පූර්ව අවධිය පිළිබඳවයි කතා කරමින් ඉන්නේ. දැන් විරාමයේ අතරතුරේ මට මේ මතක් වෙච්ච කතා ටිකක් මේ දැන් යුග අපි ගණනාවක් පහු කරනවා අපේ يعني ජෙනරේෂන් එකකට තවත් ජෙනරේෂන් එක මේ මෙතන මේ යුග අතර තියෙන පරතරය සහ මෙහි තිබෙන ගැටුම අපි ගොඩක් වෙලාවට අත් විඳිනවා අපේ දෙමව්පියන් සහ අපේ ආචිලා සීයලා මේ දේවල් අතර සමාජයේ දකින විදිය හිතන විදිය මේ ආකල්පමීය වෙනස සමාජයේ කොතෙක් දුරට දැන් සිද්ධ වෙලාද තියෙනවද කියන එක අපිට වෙන මාතෘකාවක්. එතනදි මම ඇඳා ගන්නට හදන්නේ විවිධ වූ සමාජ මත අපි අතර පවතිනවා. මේකත් එක්ක විවාහයකට යන්නට කොහොමද අපි සැලසුම් කරගන්නේ, කොහොමද අපි සැලසුම් සහගත වෙන්නේ? මම කියන්නට හදන්නේ දැන්ට අපි සමාජයේ දකිනවා ගැහැණු ළමයි පිරිමි ළමයි අතර මේ ආදර සම්බන්ධතාවය ඇතුළ තමන්ගේ විශ්වාසය තමන්ගේ අර ඔබ මුලින් කියනා වූ මානසික කායික ලිංගිකත්වය කියන වචනේ වඩාත් සුදුසුයි. මේ දේවල් සම්බන්ධතාවයන් ගොඩනගා ගන්න කොහොමද අපේ මේ 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 සමාජ ආකල්පමය වෙනසත් එක්ක? ඔව් ප්‍රශ්නයක්. මම දැන් මේ මේ විවාහ ජීවිතයේ හරිය අඩක් තමයි ওই ලිංගික ජීවිතය කියලා කියන්නේ. හැබැයි බොහෝ දෙනෙක් මේ ලිංගික ජීවිතය කියලා හිතන් ඉන්නේ මේ අර සයනය මත තියෙන යම්කිසි කාරණාවක් විතරයි. ඒකත් නිකන් හරියට අර මේ උත්සවේ පටන් ගන්නකොට පොල් තෙල් පාන වත්තු කරන්න ගියාම අර එහෙමයි දුවලා ඉටිපන්දනුවේ ගිනි පෙට්ටිය ගැහණියක් ඉදිරියට මේක පවත් එක නෑ. මේක එහෙමක නෙමෙයි. මේ විවාහ ජීවිතේ පුරාම මේ සතුට පවතින්නට ඕනේ. දැන් අතීතයේ ඉඳලා එනකොට බොහෝ දේ වෙනස් වෙලා තියෙනවා. මොකද දැන් අදටත් සමහර නෂ්ටාවශේෂ අපි ඉතුරු කරගෙන තියෙනවා. දැන් මේව හොඳ දේවල් නෙමෙයි. දැන් විවාහ උත්සවය කියන්නේ පුදුම කලබැගෑනි අවස්ථාවක්නේ. අද වෙන කියන්නේ නිදි නෑනේ දවස් දෙකක් විතර. පුදුමාකාර වෙහෙසකට පත් වෙලා මේ හවස් වෙනකම් මංගල කටයුතු ටික ඉවර වෙලා ඒ මදිවර අපි යන්න දාගන්නෙත් පැය 7-8ක දුර ගමනක් නේ කොහේ හරි ඈතක නේද මන. ඊට පාර අර අසීරු ඇඳුම් ටිකත් ඇඳගෙන දුර ගිහිල්ලා බැහැලා එම දා රාත්‍රියේ මේ සුන්දර කාර්යය යෙදෙන්නේ කෙසේද? ඒ නෑ.
එනිසා අපි යෝජනා කරන එදා දවස ඔබ හොඳට නිදා ගන්න. නේද? මේක පූර්ව විවාහය සැලසුම් කරගන්න. ඔය රෙදින ඇඳලා අරගොල්ල මේගොල්ල ගෙන්න ගන්න එපා. මේ ඔය පරීක්ෂණ සාධාරණව නෙමෙයි. මොකද හොඳට මතක තියාගන්න හෙට උදේට තමන්ගේ බිරිඳගේ පිවිතුරු බව පරීක්ෂා කරන්න ගෙන්න ගන්නවා කියන්නේම අපහාසයක්. ඉතින් පැහැදිලි. තමන්ටත් කරගන්න අපහසයක් නේද? මෙන්න මිනිස්සු කොහොම තමන්ගේ නෝන හොඳද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න. භෞතිකව දියුණුවයි. හැබැයි සමහර තැන්වලදී අපි මේ මානසික දියුණුව තාම ලැබුවද කියන ඒ යුගයට ආවද කියන එක අපිට බොහෝ ගැටලු සහගතයි. යමා මොකද සමහර මිනිස්සු කරන වැඩවලදී මතක තියාගන්න අතීතයේදී විදිහට ජීවත් වුණේ. එතකොට අපිට පිරිමියාට ගැහණු කෙනා ගැන ලොකු අවධානයක් දෙන්න ඕන වුණේ නැහැ. මොකද හේතුව වැඩිහිටි කාන්තාව ඕන තරම් හිටියා. ඕන තරම් අහල පහල තව දරුවෝ ලැබපු කාන්තාව හිටියා. ඒ නිසා මේ සැමියාට බබා වඩාගෙන ඉඳයි නෝනවනාව හිටියා මේක කළා දෙන්න. ප්‍රසූතියක් කරපු කාන්තාවක් කියලා කියන්නේ යම් කාල ඡේදයක් යනතුරු ඉත අසීරුවෙන් ඉන්න කෙනෙක්. එයාට සලකන්න ඕන තරම් අය හිටියා. දැන් ගෙවල් වල කෝ එහෙම බෑ. ඒ නිසා අද වෙනකොට සිද්ධ වෙලා තියෙන අපිට මේ කාර්යයන් වෙනස් කරගන්න. එතකොට සැමියාට මීට වඩා බිරිඳ කෙරෙහි බලන්න තියෙනවා. සමහරලාට නිවාඩු දාලා දැන් නිවාඩු දෙනවත්නේ. දැන් ප්‍රසූති නිවාඩු කාන්තාවට විතරක් නෙමෙයි. දැන් අනුමතයි සැමියාටත්. මොකද හේතුව දැන් අපි මේ නියස්තික පවුල්. එතකොට අපි ඉන්නේ සැමියායි බිරිඳයි විතරයි බොහෝ වෙලාට අපි ඉන්නේ. ඒ නිසා දැන් ඒ දෙන්න උදව් කරගන්න ඕනේ. දැන් අනිත් එක තමයි දැන් බිරිඳට කිරියරේ නැත්තම් ඉස්සර කිරි අම්මලා හිටියා ගමේ ඕන තරම්. නමුත් දැන් නැහැ. ඒ නිසා ඔන්න දැන් අපිට දෙනවා අපේ පූර්ව විවාහ අවධියේදී විවාහයට ගියොත් අපි දෙන කොහොමද ජීවත් වෙන්න ඕන වපසරිය කියන එක පවා තීරණය කරගන්න කතා කරන්න වෙනවා. අපි වෙනස් වෙමු මේ කියන විදිහට මේ ආකල්ප ටික අපි හදාගමු. ආකල්පමය වෙනසක් අපේ සමාජය තුළ දැන් අවශ්‍ය වෙලා තිබෙනවා. මේ තාක්ෂණය මේ සියලු දේ එක්ක අපි ඉදිරියට යන ගමන් මඟ තුළ හනමිටි අදහස් කියලා කිව්වත් නිවැරදි. මේ සියලු දේ වෙනස් කරගමු. එහෙම වුණොත් අපිට මේ ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන්. ඒ නිසායි අපි ආරාධනා කරන්නේ දිගින් දිගටම අපේ වැඩසටහන් හරහා ඔබ සම්බන්ධ වෙන්න කියා. සහ මා නිතරම මතක් කරන දෙයක් තමයි මේ කියපු සියලු කාරණා ධාරණය හිතට ගන්න, මොලෙන් හිතන්න. මේ සියලු දේ ඔබට අවශ්‍ය වෙන තැන් තිබෙනවා. ඒ අවශ්‍ය වෙන මොහොතේදී ඔබ අනිත් අය වෙනුවෙන් හරි ඒ පාවිච්චි කරන්න. එයයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සියලු වැඩසටහන් හරහා. ඒ නිසා අපි අද දවසට නම් කාල වේලාව ඉවර වෙලා තිබෙන නිසා සමුදෙනවා. ආයුබෝවන් ඔබට. ඔව්. සතිය ඔබ හමුවට බලාපොරොත්තුෙන් ඉන්නවා එන්නට. තුරුණු සිතත් අරගෙන එතෙක් ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. Vihidena Jeewithe.